ඔන්කෙලා විසාඩ YouTube channel එකේ ඊළඟ වීඩියෝ එකට ඔගොල්ල සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අපි machine learning ගැන කතා කරන වීඩියෝ සීරීස් එකේ ඊළඟ episode එකට තමයි ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. අද අපි කතා කරන්න යන්නේ naive based classifier ගැන. machine learning ගැන කතා කරනකොට මම කතා කරා supervised learning ඒ වගේම unsupervised learning කියලා techniques දෙකක් තියෙනවා. ඒ techniques එක්ක අපි කොහොමද machine learning කරගෙන යන්නේ කියලා මම පොඩි example අරගෙන introduction to machine learning කියන video series එකේදී කතා කරලා තියෙනවා. අද ඉඳලා අපි කතා කරගෙන යන එක එක techniques මොනවද තියෙන්නේ මේ supervised learning සහ unsupervised learning කරගන්න පුළුවන්. ඒකෙදි මම හිතුවා මුලින්ම කතා කරන්න supervised learning algorithm එක naive based classifier කියලා එක තමයි ඒකට කියන්නේ. ඕගොල්ලෝ අහලාදී base theorem එක. ඒක ගොඩක් කතා කරන්නේ probability එකත් එක්ක. ඕගොල්ලෝ දන්නවා conditional probability. අන්නේ conditional probability එකත් එක්ක සම්බන්ධ theorem එකක් තමයි මේ base theorem එක කියලා කියන්නේ. එතකොට ඔය base theorem එක use කරලා හදපු machine learning technique එක තමයි මේ naive based classifier කියලා කියන්නේ. ඒක ඇත්තටම classification algorithm එකක්. උදාහරණයකට ඕගලන්ට එන ඊමේල් ස්පෑම් එකක්ද නැද්ද කියලා වගේ ඩිටෙක් කරගන්න මේ algorithm එක අපිට use කරන්න පුළුවන්. මම මේ video එකේ අන්තිමට අන්න ඒකේ practical එකක් කරන්න ලෑස්තිලා ඉන්නේ. එතකොට අපි මුලින්ම කතා කරමු මේ base theorem එක කියන්නේ මොකක්ද කියලා. ඕගලන්ට මේ සමීකරණේ පේනවා. මේ සමීකරණය තමයි අපි use කරන්නේ මේ naive Bayes classifier එක හදන්න. එතකොට මම පොඩි example එකකින් ඕගලන්ට මේ base theorem එක explain කරලා දෙන්නම්. එතකොට ඕගලන්ට මේ example එකේ පේනවා මම කතා කරන්නේ ළමේ ඉස්කෝලේකට යන අවස්ථාව. ඒ වගේම එදා වහිනවද නැද්ද කියන එක අනුව ළමේ ඉස්කෝලේට යනවද නැද්ද කියන එක define කරන අවස්ථාවක් තමයි මේ example එකේදී මම කතා කරන්නේ. එතකොට වහිනවා කියන එකේ තියෙන probability එක මම PR කියලා සලකනවා. ඒ වගේම ළමයා ඉස්කෝලේට යනවා කියන එකේ probability එක PS කියලා සලකනවා. එතකොට සලකන දවසක අපිට දීලා තියෙනවා වහිනවා කියලා. ඒ වගේ අවස්ථාවක ළමයා ඉස්කෝලේට යනවා කියන එකේ probability එක අපිට මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්. ඒත් එක්කම ළමයා ඉස්කෝලේ යනවා කියලා දන්න අවස්ථාවක ඒ condition එක true වෙලා එදා වහිනවා කියන එකේ probability එක අපිට මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්. එතකොට මම මේ example එකේ අරගෙන තියෙනවා දවස් 7ක්. ඒ දවස් 7ේදී වහිනවද ඒ වගේම ළමයා ඉස්කෝලේට යනවද කියන values මම true false විදිහට මෙතන අරගෙන තියෙනවා. එතකොට මෙන්න මේ data set එක use කරලා මම ඔයාලට මේක සරලව explain කරන්න යන්නේ. මේ data set එකට අනුව 7න් 4ක් වහිනවා කියලා probability එක තියෙනවා. ඒ වගේම 7න් 5ක් ළමයා ඉස්කෝලේට යනවා කියලා probability එක තියෙනවා. ඒ කියන්නේ PR එක 4 බෙදීම 7යි ඒ වගේම PS එක 5 බෙදීම 7යි. ඒත් එක්කම අපිට calculate කරන්න පුළුවන් ළමයා ඉස්කෝලේට යනවා කියලා දීලා තියෙන අවස්ථාවක වහිනවා කියන එකේ probability එක. එතකොට ඒක වෙනවා 2 බෙදීම 5. මොකද ළමයා දවස් 5ක් ඉස්කෝලේට යනවා. ඒකෙන් දවස් 2ක් වහින හින්දා. එතකොට අපි මේ probabilities ටික අපි අර සමීකරණයට දානවා. එතකොට අපිට ගන්න පුළුවන් වහිනවයි කියලා දීලා තියෙන දවසක ළමයා ඉස්කෝලේට යන්න තියෙන probability එක. හරි මම හිතනවා ඔයගලන්ට base theorem එක කොහොමද වැඩ කරන්නේ කියලා පොඩි idea එකක් එන්නේ තියෙයි කියලා. අපි දැන් ඊළඟට යන්නේ මේ කොහොමද machine learning වලදී use කරන්නේ කියලා බලන්න. එතකොට මම ඒකට මෙන්න මේ වගේ example එකක් ගන්නවා. එතකොට ඔයගලන්ට මේකෙදි පේනවා අපි මේකේ x variables වලට ගන්නවා outlook, temperature, humidity, wind. එතකොට මේ example එකෙදි කතා කරන්නේ යම්කිසි පුද්ගලෙට යම්කිසි දවසක weather එකත් එක්ක golf play කරන්න සුදුසුද නැද්ද කියන එක. එතනදී අපි parameters 4ක් කතා කරනවා. එතකොට අපේ x variables වෙන්නේ ඔය 4. එතකොට අපේ y variable එක වෙන්නේ ඒ සලකන දවස golf play කරන්න සුදුසුද නැද්ද කියන එක. එතකොට අපිට ඔන්න ඕක අපේ කලින් කතා කරපු base theorem එකට දාලා මෙන්න මේ විදිහට අපිට සමීකරණය හදාගන්න පුළුවන්. කලින් example එකේදී variable දෙකයි තිබ්බේ. එතකොට මේකෙදී independent variable 4ක් තියෙනවා. ඒ වගේම dependent variable එකක් තියෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට ඒ වගේ probabilities calculate කරගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා මේකේ golf play කරන්න සුදුසු දවසක outlook එක sunny වෙන probability එක 2 බෙදීම 3යි. ඔයගලන්ට ඒක මේ වගුවෙන් හොයාගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ මුලින්ම බලන්න ඕන මේකේ play කරන්න සුදුසු දවස් කීයක් තියනවද? ඒක 3ක් තියෙනවා ඔයගලන්ට මෙතන පේනවා. ඒ වගේම මේ දවස් 3ෙන් දවස් කීයක outlook එක sunnyද? එතකොට ඒක දවස් 2යි. ඔන්න ඔය විදිහම තමයි මේකේ අනිත් දේවල් ටිකත් calculate කරන්නේ. එතකොට golf play කරන්න සුදුසු දවසක temperature එක hot වෙන probability එක ඔයගොල්ලෝ ගන්න පුළුවන් 1 බෙදීම 3ක් විදිහට. ඒ විදිහටම අපිට golf play කරන්න සුදුසු නැති දවසක outlook එක sunny වෙන probability එක 1 බෙදීම 2යි. ඔය විදිහට ඔය ටික ඔයගොල්ලෝ calculate කරගන්න. ඊට පස්සේ අපි කරන්න යන්නේ මේ data set එක use කරලා අපි සලකන දවසක. ඒ කියන්නේ අපිට දවසක් දෙනවා මෙන්න මේ විදිහට sunny, hot, high humidity ඒ වගේම no wind. ඔන්න ඔය කන්ඩිෂන් අපිට දුන්නාට පස්සේ අන්න ඒ වගේ දවසක golf play කරන්න යන්න සුදුසුද නැද්ද කියන එක අපිට ඒකේ තියෙන probability එක use කරලා බලාගන්න එක තමයි අපි මෙතනදී කරන්න යන්නේ. එතකොට අපි දන්නවා අපේ independent variable 4 values මොනවද කියලා.
එතකොට අපි කැල්කියුලේට් කරගත්තා දවසක් ගෝල්ෆ් ප්ලේ කරන්න යන සුදුසුයි නම් එදා සනි දවසක් වීමේ ප්‍රොබබිලිටි එක ඒ වගේම ගෝල්ෆ් ප්ලේ කරන්න යන සුදුසුයි නම් ඒ දවස හොට් වීමේ සම්භාවිතාව ඔය විදිහට අපි කලින් මේකට අදාළ ප්‍රොබබිලිටිස් ටික කැල්කියුලේට් කරගෙන තියෙන්නේ අපි දැන් අපේ සමීකරණයට මේ ටික දාමු එතකොට මේක අවස්ථා දෙකකට දාන්න ඕන අපි yes අවස්ථාවටයි no අවස්ථාවටයි වෙන වෙනම අපි දාලා අපි බලමු මේකේ වැඩිම ප්‍රොබබිලිටි එකක් තියෙන්නේ කොයි අවස්ථාවේද කියලා එතකොට අපිට මේ හොයන්න ඕන ප්‍රොබබිලිටිස් අනුලෝමව සමානුපාතික වෙනවා අපේ ලවේ දින වැලියු එකට. එතකොට මේ උදාහරණයට අනුව අපේ ඩේටා වලට අනුව අපි කැල්කියුලේට් කරලා පස්සේ අපිට කියන්න පුළුවන් මේ දවස ගෝල්ෆ් ප්ලේ කරන්න සුදුසු දවසක් නෙමෙයි කියලා. මොකද අපිට නෝ කියන එකේ ප්‍රොබබිලිටි එක වැඩි යස් කියන එකේ ප්‍රොබබිලිටි එකට වඩා. එතකොට ඔන්නේ ප්‍රින්සිපල් එකම තමයි අපි යූස් කරන්නේ මේ නයිව් බේස් ක්ලාසිෆයර් එක හදන්න. හරි මම මේක ඩිමෝ එකට යන කලින් මේකේ ඇප්ලිකේෂන්ස් මොනවද කියලා පොඩ්ඩක් කතා කරන්න. ඇත්තට මේ ඇල්ගොරිතම් එක එහෙම ගොඩක් ප්‍රොසෙසින් කරන ඇල්ගොරිතම් එකක් නෙමෙයි. ඒකෙන් හින්දා මේක රියල් ටයිම් ප්‍රෙඩික්ෂන්ස් වලට යූස් කරනවා. ඒ වගේම අපිට මේක යූස් කරලා මල්ටි ක්ලාස් ක්ලාසිෆිකේෂන් කරගන්න පුළුවන්. ඒත් එක්කම මේකේ ටෙස්ට් ක්ලාසිෆිකේෂන්, ඒ වගේම ස්පෑම් ෆිල්ටරින් අපි කතා කරන ඩිමෝ එකේදී, ඒ වගේම සෙන්ටිමන්ට් ඇනලිසිස් වගේවා කරගන්න පුළුවන්. ඒත් එක්කම රෙකමෙන්ඩේෂන් සිස්ටම් වලට මේක යූස් කරනවා. මං හිතන ඔයගලන්ට නයිව් බ්ලේස් ක්ලාසිෆයර් ගැන හොඳ අයිඩියා එකක් එන්නේ නැති කියලා කොහොමද ඒක ඇතුළේ වැඩ කරන්නේ කියලා මම දැන් පොඩි එක්සැම්පල් එකක් ගන්න ලෑස්ති වෙන්නේ ස්පෑම් ෆිල්ටරින්. ඒ කියන්නේ මට එන මැසේජ් එකක් ස්පෑම් එකක්ද නැද්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න මේ නයිව් බ්ලේස් ක්ලාසිෆයර් එක යූස් කරන්න තමයි මම මේ රෙඩි වෙන්නේ. එතකොට මගේ ඩේටා සෙට් එක තියෙනවා spam.csv. මම මේකත් මගේ GitHub එකට දාලා ඔයගලන්ට ෂෙයා කරන්නම්. ඒ වගේම කොලැබ් නෝට්බුක් එක තියෙනවා. මේකත් මම ඔයගලන්ට ෂෙයා කරන්නම්. මෙහෙමයි මුලින්ම වෙන්නේ අපිට ඉම්පෝට් කරගන්න ඕන අපේ ලයිබ්‍රරි ටික. මම මෙතනදී ඉම්පෝට් කරගන්නවා pandas. ඊට පස්සේ මම යූස් කරන මේ ෆයිල්ස් මේක මේ කොලැබ් වල තියෙන ලයිබ්‍රරි එක. මොකද මේක ඕන මට මේ ෆයිල් එක මෙතනට අප්ලෝඩ් කරගන්න පුළුවන් මෙහෙම දුන්නට පස්සේ. ඊට පස්සේ මට මේ අප්ලෝඩ් කරගත්ත ෆයිල් එක මම මෙතනට ඉම්පෝට් කරගන්නවා. එතකොට මම මෙතනදී තව ඉම්පෝට් කරගන්නවා අයියෝ. එතකොට මට මේ ෆයිල් එක මෙතනට ගන්න පුළුවන්. එතකොට මම මේකේ අලුත් ඩේටා ෆ්‍රේම් එකකට තමයි මේ ගන්නෙ. එතකොට pandas වල panda වල තියෙන ඩේටා ෆ්‍රේම් එකකට තමයි ගන්නෙ. එතකොට මේ read csv කියන මෙතඩ් එකෙන් මගේ මේ spam.csv එක මට අරගෙන දෙනවා. එතකොට ඩිකෝඩ් කරන්න ඕනේ මෙන්න මේ විදිහට. මම හෙඩ් එක ගන්නවා. ඒ කියන්නේ මේකේ මුල තියෙන පහ තමයි මෙහෙම data frame.head කියලා දුන්නට පස්සේ print වෙන්නේ ඒ data frame එකේ මුලින් තියෙන පහ. ඒ කියන්නේ අපේ csv එකේ මුලින්ම තියෙන rows පහ. ඊට පස්සේ මට මේක මට ඕන විදිහට pre-process කරගන්න ඕන මගේ මේ තියෙන columns ටික. ඒ කියන්නේ මගේ මේ තියෙන features මම මේ ඕන විදිහට හදා ගන්නවා. මෙතන මේ data මේ file එකේ අනවශ්‍ය columns කිහිපයකුත් තියෙනවා. මේ unnamed nan කියලා. එතකොට මම ඒ ටික මට අයින් කරගන්න ඕන. ඒ වගේම මගේ මේ වගේ මේ columns වල v1 සහ v2 කියන ඒවා නම රීනේම් කරගන්න ඕන. එතකොට මම ඒක තමයි මෙතනද කරන්නේ. එතකොට මම මෙතන data frame එකට දානවා අලුතෙන් label කියලා column එකකුයි message කියලා column එකකුයි. එතකොට ඒ දෙක design කරන මගේ v1 එකේ v2 එකේ තියෙන value එක. ඊට පස්සේ ඒකේ type එක string. ඊට පස්සේ මම මෙතනදී කරන්නේ මට අවශ්‍ය නැති අනිත් සියලු දේවල් අයින් කරලා දානවා මගේ data frame එකේ. එතකොට data frame.drop කියලා මෙන්න මේ විදිහට columns වල නම් දුන්නාට පස්සේ මට මේක අයින් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මෙතන axis එක 1 දුන්නාට පස්සේ අපි මේක අයින් වෙන්නේ column වලින්. ඒක මතක තියාගන්න. ඊට පස්සේ මම print කරන මගේ data frame එක එතකොට මේ විදිහට print වෙනවා. ඊට පස්සේ මට ඕන මගේ data set එක test කරන්න සහ train කරන්න දෙකට කඩා ගන්න. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ බලන්න අපේ ප්‍රී ප්‍රොසෙස් කියලා වීඩියෝ සීරීස් එකක් කරා ගයන් ඒ වීඩියෝ සීරීස් එකේ කතා කරනවා මේ ඩේටා කොහොමද ප්‍රී ප්‍රොසෙස් කරගන්නේ කියලා. ඒ කියන්නේ ඩේටා ඉම්පියුටේෂන් වගේ දේවල් ගැනත් ගයන් කතා කරනවා. ඒ දේවල් බලලා ඉන්න බැලුවේ නැත්තම් එතකොට මෙතනදී අපි සාමාන්‍යයෙන් හඩන්නේ ටෙස්ටිං වලට 130යි ට්‍රේනින් වලට 170යි. ඕක ඔයගලන්ට ඕන විදිහට 180 120 ඕ වගේ කැමති විදිහට කඩා ගන්න පුළුවන්. එතකොට මම මෙතන මට ඕන මගේ extrain stx ඒ වගේ y train y test ඔන්නෝ ටික මට වෙනම කඩා ගන්න ඕනේ. එතකොට මම මෙතනදී import කරගන්නවා scikit learn වලම තියෙන model selection කියන library එකෙන් train test speed කියන එක මම මෙතන select කරගන්නවා. එතකොට ඒක use කරලා මට මේ ටික මේ විදිහට කඩා ගන්න පුළුවන්. එතකොට df.message කියන එක තමයි මගේ excel ට එන්නේ. එතකොට df.label කියන එක තමයි y වලට එන්නේ. ඔය විදිහට ඒක කඩාගත්තට පස්සේ මේවට අදාළ data ටික එනවා. ඊට පස්සේ දැන් අපි මේ ටික testing සහ training වලට කඩාගෙන ඉවරයි. දැන් අපිට මේ මොඩල් එකට මේ ඩේටා ටික දාන්න ඕනේ. එතකොට මේ මොඩල් එකට දාන්න කලින් මේ මැසේජ් කියන එක තියෙන්නේ string විදියට.
එතකොට මේ තියෙන ටෙක්ස්ට් එක අපිට කෙලින්ම මේ නයි බේස් ක්ලාසිෆයර් එකට දාන්න බෑ. ඕගලන්ට මම කලින් කතා කරා අපි ප්‍රොබබිලිටීස් එක තමයි මේක කතා කරන්නේ. එතකොට මේ ටෙක්ස්ට් එක අපිට මේ ප්‍රොබබිලිටීස් වලට කන්වර්ට් කරගන්න ඕනේ. කියන්නේ එතකොට මුලිට කලින් මුලින්ම මේක මේ නියුමරික් වලට අපිට මේ කන්වර්ට් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ අපිට වැඩේ කරගන්න බැරි වෙනවා. එතකොට මේක කරන්න ක්‍රම කිහිපයක් තියෙනවා. සයිකිට් ලර්න් වල ක්‍රම දෙකක් අපිට කතා කරන්න පුළුවන්. කවුන්ට් වෙක්ටරයිසර් සහ මේ TFIDF වෙක්ටරයිසර් කියන. මම මෙතනදී යූස් කරන්නේ මේ TFIDF වෙක්ටරයිසර් කියලා. මේ TFIDF වෙක්ටරයිසර් එකෙන් වෙන්නේ අපි බලනවා මේ එක මැසේජ් එකක් ගත්තට පස්සේ මේකේ මේ go කියන එක මේකේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. මේ එක ටර්ම් එකක් කොච්චර ෆ්‍රීකවෙන්සි එකකින් මේකේ තියෙනවද කියන එක තමයි මේ ටර්ම් ෆ්‍රීකවෙන්සි කියලා කියන්නේ. මේ IDF කියලා කියන්නේ ඉන්වර්ස් ડોකියුමන්ට් ෆ්‍රීකවෙන්සි. එතකොට ඕගලන්ට ඔය දෙක ගැන දැනගන්න ඕන නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. මම කලින් කතා කරා ඒක. ඒකේ කතා කරන්නේ ইনফরমේෂන් රිට්‍රීවර් ගැන. එතනදී මම මේ TFIDF ගැන හොඳට කතා කරනවා. ඒක බලලෙන්න. එතකොට ඕගලන්ට අයිඩියා ගන්න පුළුවන් මොකද්ද මේ ඉන්වර්ස් ડોකියුමන්ට් ෆ්‍රීකවෙන්සි කියන්නේ කියලා. හරි. එතකොට මෙන්න මේක යූස් කරලා අපි මේ තියෙන මැසේජ් එක අපි කන්වර්ට් කරගන්න ന്യൂമറിക് ഫോർമാറ്റ് එකකට. එතකොට මේ වෙක්ටරයිස් එක අපි හදලා ඒකට අපේ ඩේටා දීලා ඒක අපිට ඕන විදිහට හදා ගන්නවා. අපි මුලින්ම අපේ එක්ස්ට්‍රේන් ඩේටා ටික අපි වෙක්ටරයිස් එකට දෙනවා. මෙහෙම දීලා මේක ෆිට් ට්‍රාන්ස්ෆෝම් කරනවා අපේ වෙක්ටරයිස් එක. මේ ෆිට් ට්‍රාන්ස්ෆෝම් මෙතඩ් එකෙන් වෙන්නේ අපේ මේ එක්ස්ට්‍රේන් ඩේටා ටික අපි මෙතනදී ගත්ත මේ මැසේජ් ස්ප්ලිට් කරලා 70:30 විදිහට ගත්ත ඩේටා ටික අපි මේක අස්සර දෙනවා. එතකොට මේ එක්ස්ට්‍රේන් ඩේටා මෙතන වෙක්ටරයිස් වෙලා මෙතනට අපිට එනවා. එතකොට මෙතනට එන්නේ අපිට වෙක්ට එකක් එන්නේ. ඒ කියන්නේ මෙන්න මේ මැසේජ් එක වෙනුවට අපි වෙක්ටයක් රිප්‍රසන්ට් කරන මෙන්න මේ වෙක්ටරයිස් එක යූස් කළා. මෙතන ඔයගලන්ට පේනවා මෙතන මම ෆිට් ට්‍රාන්ස්ෆෝම් කියලා යූස් කරලා තිනවා. මෙතන යූස් කරලා තිනවා ට්‍රාන්ස්ෆෝම් කියලා. එතකොට මේ ෆිට් ට්‍රාන්ස්ෆෝම් එකේදී අපි මේ වෙක්ටරයිස් එක අපිට ගැලපෙන විදිහට නෝමලයිස් කරලා හදා ගන්නවා අපේ ඩේටා වලින්, ට්‍රේන් ඩේටා වලින්. ඊට පස්සේ මේ ටෙස්ට් ඩේටා වලට, මේ ට්‍රේන් ඩේටා වලට හදපු වෙක්ටරයිස් එකම තමයි අපි යූස් කරන්නේ. ඒකයි මෙතනට ට්‍රාන්ස්ෆෝම් විතරක් දීලා තින්නේ. ඊට පස්සේ තමයි අපේ මැෂින් ලර්නින් පාර්ට් එකට යන්නේ. අපි මෙතනදී යූස් කරන මල්ටිනෝමියල් නයි බේස් ක්ලාසිෆයර් එක. එතකොට ඔයගලන්ට කියනවා මේ සයිකිට් ලර්න් වල ක්ලාසිෆයර්ස් ಜಾති තුනක් තියෙනවා. මේ නයි බේස් එක, බයිනෝමියල් නයි බේස් ක්ලාසිෆයර්, මල්ටිනෝමියල් නයි බේස් ක්ලාසිෆයර්. ඊට පස්සේ ගාසියන් නයි බේස් ක්ලාසිෆයර්. බයිනෝමියල් නයි බේස් ක්ලාසිෆයර් එකක් කියලා කියන්නේ ඒකෙදි තියෙන ෆීචර්ස් වලට ට්‍රූ ෆෝල්ස් වැලියස් විතරයි තියෙන්න පුළුවන්. එතකොට අපිට මේ අවස්ථාවේ අපේ ඩේටා වල ට්‍රූ ෆෝල්ස් වැලිය විතරක් නෙමෙයි, අපේ ෆීච් එක මේ මැසේජ් කියන එක ට්‍රූ ෆෝල්ස් වැලිය නෙමෙයි, මෙතනට වෙක්ට එකක් එන්නේ. ඒ වෙක්ට එකේ වැලියස් ගොඩක් තියෙන අතර මේක ට්‍රූ ෆෝල්ස් වැලිය තියෙන අවස්ථාවක් නෙමෙයි. අපි මුලින්ම කතා කරපු අවස්ථාවේ යූස් කරන්න පුළුවන් මේ බයිනෝමියල් ක්ලාසිෆයර් එකක්. මොකද එතනදී ට්‍රූ ෆෝල්ස් වැලිය එකක් තමයි අපේ ෆීච් එකට තියෙන්නේ. එතකොට මම මෙතනදී පාස් කියන්නේ මේ මල්ටිනෝමියල් නයි බේස් ක්ලාසිෆයර් එක. මොකද මේකේ වැලියස් ගොඩක් තියෙනවා. එතකොට අපිට ඒ වගේ එකක් තමයි යූස් කරන්නේ. ගාසියන් නයි බේස් ක්ලාසිෆයර් එක ඔයගලන්ට යූස් කරන්න පුළුවන්. ඔයගලන්ගේ මොකක්ද කන්ටිනියුස් වේරියබල්ස් තියෙනා නම් මෙතනට නිකන් හයිට් එකක්, දිගක් ඔය වගේ දෙයක් තියෙනා නම් මෙතනට ඔයගලන්ට මේ යූස් කරන්න පුළුවන් ගාසියන් නයි බේස් ක්ලාසිෆයර් එක. ඊට පස්සේ මම මේ විදිහට මොඩල් එක හදා ගන්නවා. මල්ටිනෝමියල් නයි බේස් කියන මොඩල් එක ගන්නවා මේ නයි බේස් කියන එක සයිකිට් ලයින් එකෙන්. ඊට පස්සේ මම ඒක ෆිට් කරගන්නවා මගේ එක්ස් ට්‍රේන් සහ වයි ට්‍රේන් දීලා. මට පුළුවන් මගේ මේ මොඩල් එකේ ස්කෝ එක ගන්න. ඒ කියන්නේ ටෙස්ට් ඩේටා ටික දීලා මගේ ස්කෝ එක ගන්න පුළුවන්. එතකොට මගේ ස්කෝ එක තියෙනවා 0.96ක් වගේ තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම හොඳ ස්කෝ එකක් තියෙනවා. ඊට පස්සේ ඔයගලන්ට ඕන නම් මෙන්න මේ විදිහට ප්‍රෙඩිකෂන් එක ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අරගෙන මෙන්න මේ විදිහට ඇකියුරසි එක, ඊට පස්සේ ප්‍රෙෂන් එක, රිකෝල් එක ඔය දේවල් ඔය විදිහට ප්‍රින්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ කරලා තියෙන්නේ මම දෙන දැන් අපි මොඩල් එක හදාගෙන ඉවරයි. අපේ ඇකරේස් එකත් හොඳයි. ඊට පස්සේ අපි බලමු අපේ කස්ටම් මැසේජ් එකක් දීලා, අපිට කැමති මැසේජ් එකක් දීලා මේක හොඳට ක්ලාසිෆයි කරනවාද කියලා. එතකොට දැන් මම මෙතන මැසේජස් දෙකක් දෙනවා. එකක් Hi, how are you? එතකොට ඒක තමයි මගේ පළවෙනි මැසේජ් එක. අනිත් එක Win free entry tickets. ඔන්න ඔය මැසේජ් දෙක මම මේකට දෙනවා. එතකොට මෙයා කියනවා win free entry tickets කියන එක ස්පෑම් එකක්, hi how are you කියන එක ස්පෑම් එකක් නෙමෙයි. එතකොට ඔයගලන්ට පේනවා අපේ ක්ලාසිෆයර් එක යම් තවත් දුරකට හොඳට වැඩ කරන. මොකද ඔයගලන්ට තේරෙනවා මෙන්න මේ වගේ win free entry ticket වගේ කියන එකක් ගොඩක් වෙලාට ස්පෑම් එකක් වෙන්න පුළුවන්. හිතනවා මේ ඔයගලන්ට මේක ගැන හොඳ අයිඩියාවක් එන්නේ නැති කියලා. එතකොට අපි මේ ක්ලාසිෆයි ස්පෑම් කියලා මම මෙතඩ් එකක් ලියලා තියෙනවා. ඒක ඇතුලේ කරන්නේ සරලව මොඩල් එක යූස් කරලා model.predict කරන මේ දෙන මැසේජ් එක වෙක්ටරයිස් කරනවා. මොකද අපි මේ මැසේජ් එකක් උණක් මේකට අප ෆීඩ් කරනකොට අපේ ප්‍රෙඩිකෂන් එකක් ගන්න ඒකත් වෙක්ට එකක් විදියට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් ඒක වැඩ කරන්නේ නැහැ. ඒ අපේ array එකත් මම මෙතන එන array එක වෙක්ට එක ට්‍රාන්ස්ෆෝම් කරලා තමයි ප්‍රෙඩිකෂන් එක ගන්නෙ. මේ විදියට print කරගන්න පුළුවන්.
හරි මං හිතනවා ඔයගලන්ට naive base classifier කොහොමද වැඩ කරන්නේ ඒක use කරලා අපි machine learning මොකක් හරි වැඩක් කරගන්නේ කොහොමද කියලා ඔයගලන්ට idea එකක් එන්නේ ඇති කියලා එහෙනම් ඔයගලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ comment section එකේ දාන්න නැත්නම් අපේ Facebook page එකෙන් අහන්න නැත්නම් අපේ community එක තියෙනවා community එකෙන් අහන්න එතන ඉන්නවා ගොඩක් machine learning ඒ වගේම technology වලට ගොඩක් කැමති කට්ටිය ඔයගොල්ලෝ මේ videos වලට කැමති නම් මේ videos share කරන්න යාළුවන්ට කියන්න එහෙනම් අදට මං ගිල්ලෙන්න wizard වලේ මම තාරුක.